ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව පැවැත්වුණේ කොටුව ජනාධිපති මන්දිරයේදී. ඉන්දියාවේ නව රජයේ පිහිටුවීමෙන් පසු එරට රාජතාන්ත්‍රිකයෙකු මෙරට සිදු කරන පළමු සංචාරය මෙයයි. ඉන්දියා නිවාස ව්‍යාපෘති යටතේ මහනුවර නුවරඑළිය සහ මාතලේ යන ප්‍රදේශවල ඉදිකළ නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු පලකේ නිරාවරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දියා විදේශ අමාත්‍යවරයා ක්‍රියා කළා. කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකේ ඉදිකළ නිවාස 24 බැගින් ජනතාවට බහරදීමද මෙහිදී සිදු වුණා. එමෙන්ම ඩොලර් මිලියන 6ක් ඉන්දියා ප්‍රධානියක් යටතේ ස්ථාපිත මෙරට සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිල වශයෙන් අද විවෘත කෙරුණා. මේ අතර ඉන්දියා විදේශ අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම මෙහිදී සහතික කෙරුණා. ඉන්දියා විදේශ අමාත්‍යවරයා හා අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක්ද පැවැත්වුණා. ආර්ථික හා සංවර්ධන සහයෝගීතාව, කලාපීය සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ අතර ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්ද පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා මෙන්ම සුවසිරිය ගිලන්රථ සේවාව සඳහා ඉන්දියා රජයේ ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බවයි මෙහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ. මේ අතර ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්ද පැවැත්වුණා.